මම අනුහස් මේ කතාව YouTube channel එකට ඔබ අදත් සාදරයෙන් පිළිගන්නවා. දන්නා දේ තුල ඇති නොදන්නා දේ සොයන ගමනේ 16 වෙනි ඉදිරිපත් කිරීම. අද මම ඉදිරිපත් කරන්නේ 6 වෙනි ශ්‍රේණියේ මගේ යාළුවන්ට වැදගත් වන තවත් පාඩමක් ගැන. ඒ තමයි පළමු වාරයේ චිත්‍ර පාඩමට අදාළ බෞද්ධ ස්තූපයක මූලික අංග සහ ස්තූප වර්ග හඳුනා ගැනීමට අදාළ කරුණු කිහිපයක් ගැන. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහත් දක්වන රතුපාට subscribe button එක press කරලා bell icon එක click කරන ලෙස කාරණිකව ඉල්ලා සිටිනවා. ස්තූපය කියන්නේ බෞද්ධ සිද්ධාස්ථානයකට වැදගත් වන අංගයක් කියලා ඔයාලා හැමෝම දන්නවානේ. අපි පන්සල්වල ගියාම මුලින්ම වන්දනා කරන්නේ ස්තූපයට. බුදුන් වහන්සේ පරිනිබ්බාන සූත්‍රයේ වදාළ පරිදි ශ්‍රේෂ්ඨ උත්තරවරුන්ගේ එසේත් නැත්නම් ආර්ය පුද්ගලයන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා තමයි ස්තූප තැනීම සිදු කරන්නේ. ආර්ය පුද්ගලයන්ගේ යනුවෙන් සඳහන් කර ඇත්තේ බුදු, පසේ බුදුවරු, මහරහත් සහ සක්විති රජවරු යන කොට්ටාස හතරය. ලිඛිත ඉතිහාසයට අනුව පළමු ස්තූපය දේවානම්පියතිස්ස රජු සමයේ තැනූ ථූපාරාමය වන අතර අප මහා බුදුරජුන්ගේ කේශ ධාතු තැන්පත් කොට තපස්සු බල්ලුගවල දෙබැවින් විසින් ගිරිහාඩු සෑය ක්‍රිස්තුපූර්ව 528 දී ත්‍රිකෝණාමලයේ තිරියයි ප්‍රදේශයේදී කරවීය. එය මෙරට පැරණිතම ස්තූපය වන බව විද්වතුන්ගේ මතය වේ. එතැන් පටන් ස්තූපයේ විවිධ ආකාරයෙන් විවිධ ප්‍රමාණයෙන් සෑදුණු අතර ඒවා අභයගිරිය, ජේතවනාරාමය හා රුවන්වැලි සෑය වැනි සෑයවල දක්වා විශාල විය. ස්තූපයක් ඉදිවෙන්නේ පොළොව මට්ටමට වඩා ඉහළින්. හරි හතරස් වේදිකාවක් මත වන අතර හතර දිශාවෙන් ඇතුළිය හැකි අයුරින් නිර්මාණය වී තිබෙනවා. සදගඩ පහන, මුරගල, පියකට පෙළ, කොරවක් ගල, මකර තොරණ, වාහල් කඩවැනි ස්තූප සම්බන්ධව බැඳුණු කලා නිර්මාණ රසක් දක්නට ලැබෙනවා. ස්තූපයක් ඉදිවීමේදී ඊට අදාළ ප්‍රධාන අංග කිහිපයක් ඇත. ඉහළ සිට ගත් විට චූඩාමාණික්කය, කොත, කොත් කැරැල්ල, දේවතා කොටුව, හතරස් කොටුව, ගර්භය, පේසවල්ලු, වාහල් කඩ, මල් ආසනය, සලපතල මළුව, පවුර, වැලි මළුව, ගජන් මළුව ඒවා අතර වේ. ස්තූපයේ පේසවල්ලු මත ඉදිවන අතර ඒ ස්තූපයේ අලංකාරය මෙන්ම ආරක්ෂාව සඳහා ඉදිවිය. තවත් මෙවැනි ත්‍රිවිධ රත්නය සිහි කරන බව අපේ විද්වතුන් පවසයි. ඊළඟට චෛත්‍යයේ ප්‍රධානම කොටසක් වන ගර්භය අපට දැක ගැනීමට ලැබේ. මේ ආර්ය පුද්ගලයන්ගේ භෂ්මාවශේෂය තැන්පත් කරන අතර නිරෝගී සතේස් මහා බෝධි පාර්ශවික ධර්මය නිරූපණය වේ. එන් අනතුරුව හතරස් කොටුව දක්නට ලැබෙන අතර නිරෝගී චතුරාර්ය සත්‍ය නිරූපණය වේ යැයි විශ්වාස කෙරේ. මෙහි පූජා වස්තු නිරන් කර ඇති අතර හතර පැත්තේ ඉරහද හංස රූප දියවැල් නිර්මාණය කර තිබේ. එන් අනතුරුව දේවතා කොටුව දක්නට ලැබේ. එමගින් දිව්‍ය ලෝකේ සංකේතවත් කරන අතර දේව රූප කොටා ඇත්තේ සතරවරම් දෙවියන් නිරූපණය කිරීමට බව සඳහන් වේ. එම සිලින්දාකාර කොටසට ඉහළින් කොත් කැරැල්ල දක්නට ලැබේ. මුල් කාලවලදී මෙය වැහි කාලවලට දාගැබට ජලය කාන්දු වීම වැළැක්වීමේ අරමුණින් කුඩයක් ආකාරයෙන් නිර්මාණය කර තිබූ අතර පස්වැනි සියවසෙන් පසු ඉහළට කුඩා වෙමින් දාගැබට අලංකාරය ගෙන දෙන අයුරින් නිර්මාණය විය. ඊට ඉහළින් ලෝහෙන් තනු කොත සවි කර ඇති අතර ඊට ඉහළින් ඉතා වටිනා මැණිකක් තැන්පත් කර ඇත. ඒ චූඩාමාණික්කය ලෙස හඳුන්වයි. මේ ස්තූපයේ වැඩ අහවර වූ බවට සංකේතයකි. තවද මෙය නිවන ලෙස අර්ථ නිරූපණය කරයි. ඊට අමතරව ධාතු ගර්භයේ හැඩය අනුව චෛත්‍ය වර්ග 11කට බෙදා වෙන් කළ හැක. ලංකාවේදී අප ඉන් වර්ග 6ක් පිළිබඳව කතා කරයි. බුබුලාකාර හැඩයෙන් ප්‍රධාන තැනක් ගන්නා අතර ඒ දිය බුබුලක හැඩයක් ගනී. අනුරාධපුර රුවන්වැලි සෑය, පොළොන්නරුවේ කිරිවේර සහ රන්කොත් වේර ඊට නිදසුන් වේ. ගටාකාර චෛත්‍ය කියන්නේ කලයක් මුනින් අතර හැරූ විට ඇති හැඩයයි. පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍ය සහ සිතුල්පව්වේ මගුල් මහා විහාරයේ ඇති චෛත්‍ය මෙයට කදිම නිදසුනකි. ධාන්‍ය ගොඩක හැඩයක් ගන්නා කැලණිය රජ මහා විහාරය ධාන්‍යාකාර හැඩයට කදිම නිදසුනකි. බුරුමයේ මෙන්ම සියම් දේශයේ වැඩිපුරම දක්නට ලැබෙන ඝණ්ඨාරයක හැඩයක් ගන්නා නිසා ඝණ්ඨාකාර චෛත්‍ය ලෙස නම් තරා ඇති මෙයට හොඳම උදාහරණය වන්නේ මහියංගනේ චෛත්‍යයයි. නෙල්ලිගෙඩියක හැඩය ගන්න අම්ලාකාර චෛත්‍ය වර්ගය ලංකාවේ දක්නට නැති වුණත් දැදිගම කොටවෙහෙරේ තිබී මේ වර්ගයට අයත් ධාතු කඩුවක් හමු වී ඇත. මේට අමතරව පොළොන්නරුව සත්මහල් ප්‍රාසාදය හා නබාවෙහෙර චතුරස්‍රාකාර හැඩයද ලුණුගෙඩියක හැඩය ගන්නා චෛත්‍ය පාලන්ඩිවාකාර ලෙසද අටපට්ටම් හැඩය නිසා අනුරාධපුරේ
ප්‍රාචීන පර්වත විහාරයේ ස්තූපය අෂ්ටාශ්‍රාකාර ලෙසද බිත්තරයක හැඩය ගන්නා නිසා අණ්ඩාකාර ලෙසද